समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्मुक्तम् ධම්මසවන කාලු අය පදන්තා ධම්මසවන කාලු අය පදන්තා ධම්මසවන කාලු අය පදන්තා සාදු සාදු නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්බුද්දස්සේ සාදු 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 පැවැත්තින නිර්වාණ පටිපදා පිම්බර ධර්ම දේශනා මාලාවේ අද තුයන්තන්ට පටිච්ච සමුප්පාද ධර්මයට අදාළ කරුණු චිත්ත වීති එවාගේම අනිකුත් ධර්ම කොට්ටාස පිළිබඳව අරගෙන දේශනා කරන්න සූදානම් වන අවස්ථාව. සත්පුරුෂ පිම්බරදී අවිද්‍යාව තණ්හාව දෙක මුලින්ම ඔබ තේරුම් අරගෙන ඉන්නට ඕනේ හරියට. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඒ වගේම තණ්හාව කියන්නේ මොකද්ද කියලා. අවිද්‍යාව කියන්නේ ඔයත්තගේ හිතත් හිතේ ඉන්න චෛතසික ධර්මත් අතරේ චෛතසික වල තියෙන මෝහයේ නිසා ඇත්තටම තියෙන දේ තියෙන විදිහට දකින්න බැරිව වහලා තියෙන ස්වභාවය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නා කම. කර්ම කර්මඵල විපාක දීම සම්බන්ධව ඒ වගේම ඔයත්තන්ගේ අරමුණේ මුලා වෙන ඔයත්තන්ට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව වහලා තියෙන ස්වභාවයට අපි අවිද්‍යාව කියලා කියනවා. පූර්වාන්තේ අපරාන්තේ පූර්වාපරාන්තේ පටිච්ච සම්පාද කියාවලිය වෙන මේක දකින්න බැරි ස්වභාවයට අවිද්‍යාව කියලා කියනවා. තණ්හාව කියලා කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වලට. ඔය බිම්මතුන් ඔබේ ඇස්වලින් කවුරු හරි කෙනෙක් දිහා බලනවා. ඔය ඇත්තන්ට පේනවා මනුස්ස රූපයක්. ඒ මනුස්ස රූපය ගැන ඔබ ආස කරනවා, ඇලෙනවා. ඒ මනුස්ස රූපයට ඔබ ආස කරනවා, ඒක තදින් ඒක ඇලිලා ඒක තදින් ගන්නවා. ඔය ඇත්තු ඒක මනුස්ස රූපයක් ඒකට ආස කරනකොට ඔබගේ පංචාත්වාර වචනය චක්කු විඥානයේ රූප අරමුණත් එක්ක පහරවීම ඒ ගත්ත රූප අරමුණ පිළිගැනීම විමසා බැලීම සංතිරණයේ වොට්ටපණය නිශ්චයකට පැමිණීම ඒක එක්ක ලෝභයේ ඇතිවීම මෝහයේ ලෝභයේ දේශයේ මෝහයේ ඇතිවීම මෝහයේ විතරක් ඇතිවීම මේ විදිහට ලෝභ මෝහ දේශ මෝහ මෝහයක් ඇති වෙලා ඔබ ශරීරයෙන් දෙයක් කිරීම
වචනයෙන් දෙයක් කීම සිතින් දෙයක් හිතීම සිද්ධ කරන කර්මහිත් විදිහට තියෙන කර්මහිත් 29 ඇති කරගෙන ඒ අදාළ දේ ශරීරයෙන් හරි වචනයෙන් හරි සිතින් හරි කරගත්තොත් ඒකට ලැබෙනවා පින්වත් විපාක ධර්මයක් කිවදී පැහැදිලි හැමෝටම නැවතත් ඒ කාරණාව කියන්නම් දැන් අංග 12 දන්වාලි පටිච්චසමුප්පාද ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මයේ අංග 12 කියන්න මට අවිද්‍යාව අවිද්‍යා සංස්කාර විඥාන සම්පස්සය නම රූප සංහයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ධාන මරණ කලයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති සෝක දුක් එතකොට අවිද්‍යාව ජරාමාන වලින් ඉවරයි එතනින් එහාට යන්න එපා එතකොට අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ මොකටද චතුරාර්ය සත්‍ය ගැන නොදැනීම චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම නොදැනීම තණ්හාව කියන්නේ මොකටද ඇලීම ඇලීමේ සිට යම් කි වේදනාව කෙරෙහි ඇතිවෙන කැමැත්ත දැඩි කැමැත්ත තණ්හාව කී ආකාරයක් වෙනවද තුන් ආකාරයක් තණ්හාව තුන් ආකාරයක් වෙනවා ඒක බෙදලා ගියාට පස්සේ ඔක්කොම තණ්හා කීයක් වෙනවද 108 ආකාරය දැන් ඔය ඇත්ත ඉස්සරහා කවුරු හරි කාන්තාවක් හෝ පිරිමියෙක් මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්යාගේ රූපය ඔය ඇත්තන්ටගේ ඇසේ චක්කු විඥානේ ගන්නවා ඒ කියන්නේ ඔය ඇත්තන්ගේ ඇසේ ප්‍රසාද රූපයේ චක්කු විඥානේ පහළ වෙන්නේ අර රූප අරමුණ අරගෙන. එතකොට ඇසයි රූප අරමුණයි චක්කු විඥානයයි තුනම එකට මුණගස්වන කාරණා මොකද්ද? ස්පර්ශය. ඒ තුනම එකට මුණගස්වනකොට එතන චක්කු විඥානයේට කලින් ඇතිවෙනවා පංචද්වාරා වචන හිත. ඊට පස්සේ චක්කු විඥානේ ඇති වෙලා ඒ විඥානේ ගත්ත ඒ රූප අරමුණ පිළිගන්නා හිතක් ඇති වෙනවා ඊට පස්සේ ඒ ආපු ගත්ත අරමුණ සම්බන්ධ විමසා බලන හිතක් ඇති වෙනවා ඉන් පස්සේ නිශ්චයකට පැමිණෙන හිතක් ඇති වෙනවා ඔන්න ඔය සිත්තික ඇති වුණාට පස්සේ ශරීරයෙන් දෙයක් කරන්න පුළුවන් වචනයෙන් දෙයක් කියන්න පුළුවන් හිතින් යමක් හිතන්න පුළුවන් චේතනාව අර කලින් ඇති වුණු හිත්වලට වඩා ගොඩක් බලවත් ශක්තිමත් ඇති වෙනවා ලෝභ දේශ මොහ හෝ අලෝභ අදෝස අමෝහ කියන හේතු චෛතසික ධර්මත් එක්ක සිත් වර්ගයක එතකොට ඒ ඇතිවන ඒ හිත්වලට විපාක ධර්මයක් හම්බ වෙනවා ඒ කියන්නේ තවදුරටත් පැහැදිලි කළොත් ඔය ඇත්තන්ගේ අවිද්‍යාව නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම නිසා ඔබට ඇතිවෙනවා කර්මසිත 29 නැත්නම් තණ්හාව උපාදානයන් නිසා ඒ තණ්හා උපාදානයන් නිසා ඔබට ඇතිවෙනවා කර්මහිත 29 ඒ කර්මසිත 29ෙන් ඔබ ශරීරයෙන් දෙයක් කරනවා වචනයෙන් දෙයක් කියනවා සිතින් දෙයක් හිතනවා එතකොට ඒ කර්ම හිත්වල පළවෙනි ජවනයේදී විපාකේ කොයි කාලයටද හම්බ වෙන්නේ පළවෙනි ජවන් දෙක මේ ආත්මෙදීම ditta dhamma vedaniya පළවෙනි ජවන් සිත මේ ආත්මෙ අන්තිම ජවන් සිත දෙවෙනි ආත්මෙ උපපජ්ජ වේදනිය අනිත් ආත්මෙදී මැද ජවන් සිත පහ නිවන් දකින්නකම් අපරාපරිය ලෙස කවදා හරි දවසක නිවන් දකින්නකම් කවදා හරි දවසක විපාක වශයෙන් හම්බ වෙනවා එතකොට අවිද්‍යාව හින්දා චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම හින්දා ඔය ඇත්තන්ට අකුසාසිත 12 ඇති වුණෝ ඒ අකුසාසිත 12න් කෙරෙන කෙනෙක්ට බැනීම නැත්තම් ශරීරයෙන් ගැහිීම එහෙම නැත්තම් කාමී වාදව හැසිරීමක් මත්ද්‍රව්‍ය ගැනීමක් සැලපස වචන කීමක් මොනව හරි ඔය වගේ නරක දෙයක් කරගත්තොත් ඒක අයිති වෙන්නේ මොන කර්ම වලටද මොන කර්ම විපාක වලටද
ඒ සර ඒ ප්‍රශ්නේ පැහැදිලිමදි සර වචී කර්ම නැත්තම් ඔය ඇත්තු මම නැවතත් මේ ප්‍රශ්නේ අහන්න ඔය ඇත්තන් ඔබට ඇතිව ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැතිකම නිසා ඔබට ඇති වෙනවා අකුසල සිත් 12ක් ඒ අකුසල සිත් 12 ඇති වෙලා ඔබ යම් කිසි දෙයක් ශරීරයෙන් කරනවා වචනයෙන් කියනවා හිතින් හිතනවා එතකොට ඒකට ලැබෙන්නේ මොන වගේ කර්මද අකුසල කර්මද කුසල කර්මද අකුසල කර්ම අකුසල කර්ම අකුසල අකුසල කර්ම ලැබෙන්නේ අකුසල බාහසි ගැටීමක් ගැටීමක් සහිතව කරන නිසා අකුසල කර්ම මේ කියන්න බලන්න අකුසල සිත් වලින් කියන දස අකුසල කර්මපතේ කායෙන් වචනේ කායෙන් තුනයි වචනෙන් හතරයි මිත්‍යා දෘෂ්ටිය ව්‍යාපාදිය සම අවිද්‍යාව එතකොට මේ දස අකුසල කර්මපත කිරෙනවා ඔය දස අකුසල කර්මපත කිරෙනවා නම් ඒ අකුසල කර්මවලට ලැබෙන විපාකය මොකද්ද අකුසල විපාක අකුසල විපාක ඒ අකුසල විපාක විදියට සිත් කීයක් හම්බ වෙනවද 12 සිත් ඔක්කොම කීයක් හම්බ වෙනවද 29 අකුසල සිත් 12ට සිත් 29ක් අනේ මල්ටිස් ඔක්කොම කියයි 12යි සමාන හරි අකුසල මංගයි සර 12ක් අකුසල සිත් 12ට විපාක විඥාන කීයක් හම්බ වෙනවද 12ක් විපාක විඥාන 12යි සර දැන් දැන් ධර්ම දේශනා පැත්තක තියලා ඔය ඇත්තන්ට අභිධර්මයේ උගන්වන්න කරනවා 10යි සර 1යි 12ට 10ද හරියට කියන්න 12ට 12 හරි දැන් මට කියන්න අකුසල සිත් 12යි ලෝභ මූල සිත් කීයක් තියෙනවද 8යි 8යි සර් දෝෂ මූල සිත් කීයක් තියෙනවද 2යි මෝහ මූල සිත් කීයක් තියෙනවද 2යි දැන් ඔය දරුවෝ කියන්න බලන්න අ හේතුක සිත් 18න් අකුසල අ හේතුක විපාක සිත් කීයක් තියෙනවද 5යි දැන් දරුවෝ කියලා කිව්වහම තේරුම් ගන්න එපාය 7යි අ හේතුක විපාක සිත් 7යි හතයි ඔක්කොම අ හේතුක සිත් කීයද 18 18යි අ හේතුක සිත් 18න් අකුසල විපාක සිත් කීයද 7යි ඒ අකුසල විපාක සිත් 7 කියන්න බලන්න උපේක්ඛා සහගත ඥානය දුක්ඛ සහගත කාය විඥාන කාය විඥාන උපේක්ඛා සහගත සම්පatti සම්පatti පටිච්චනේ සම්පatti ඔකෝ මෙතන සිත් කීයද ආවේ 7 දස අකුසල කර්මපත කෙරෙන හිත්වලට අකුසල විපාක විඥාන කීයක් හම්බ වෙනවද 7 හම්බ වෙනවා එතකොට ඔය ඇත්තන්ගේ ඉස්සරහාට ඔබ අකමැති මොන හරි රූපයක් පේනවා නම් ඒක කුසල විපාකයක්ද අකුසල විපාකයක්ද අකුසල විපාකයක් ඔය ඇත්තන්ගේ ඉස්සරහාට යම් කාන්තාවක් හෝ මනුස්ස රූපයක් හම්බ වෙනකොට ඒක පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතුව ඒක පංච උපාදා නස්කන්ධයක් කියලා දකින්නේ නැතුව ඒකේ වර්ණ රූපයට ඔබ ආස කළොත් එතන තියෙන්නේ ලෝභ හිතක්ද දේශ හිතක්ද මෝහ සිතක්ද ලෝභ සිතක් එතකොට ඒ ඇතිවන ලෝභ හිතට ලැබෙන්නේ කුසල විපාකයක්ද අකුසල විපාකයක්ද අකුසල විපාකයක් හැබෑවටම ගත්තාම ඇත්තටම ගත්තාම ඔය ඇත්තන්ගේ ඉස්සරහට ඔබට හමුවන කාන්තා පිරිමි රූපය මොන වගේ එකක්ද පංචස්කන්ධයක් පමණයි පංච උපාදානස්කන්ධයක් විතරයි ඒක පංච උපාදානස්කන්ධයක් කිව්වම චතුරාර්ය සත්‍ය ධර්මේ අපි පංච උපාදානස්කන්ධය කියන්නේ මොකටද දුක්ඛ සත්‍යයට දුක්ඛ සත්‍යයට දුක්ඛ සත්‍ය කියන එකේ තේරුම මොකද්ද පිළිකුල් කළ යුතුයි නින්දා කළ යුතුයි ඉස්සාරයක් නෑ ආත්මයක් වශයෙන් ගත නොහැකි නිසා ඒකට දුක්ඛ කියලා කියනවා දුක්ඛ කියන්නේ පංච පාදානස්කන්ධයක්
ඔයත්තන්ගේ ඉස්සරහා ඔබට පෙනුණ කාන්තා පිරිමි රූපේ පංචපාදා නස්කන්ධයක් කියලා නුවණින් දකින්න නැතුව ඔය ඇත්ත ඒක යම් කිසි ආත්මය සත්‍යේ පුද්ගලයෙක් විදිහට අරගෙන දුක්ඛ සත්‍ය විදිහට දකින්න නැතුව ඒකට ආත්ම දෘෂ්ටියක් ආරෝපණය කරලා ඒක තියෙන වර්ණ රූපේ තදින් අරගත්තහම ඔය ඇත්තන්ට ඒකට ලැබෙන කර්ම විපාකයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැතුව ඔබ රැස් කරගන්න පින්වලට පහුවලට විපාකයෝ හම්බ වෙනවා. පින්වත්නි අපි ඒක හඳුන්වනවා අවිච්ඡාපච්චය සංඛාර කියලා. අවිද්‍යාව කියන්නේ මොකටද? චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? පංචපාදානස්කන්ධේ ඒ දුක්ඛ සත්‍ය හටගන්නන හේතුව මොකද්ද? තණ්හාව. ඒ දුක්ඛ සත්‍ය නැති කිරීම මොකද්ද? තණ්හාව. දුක්ඛ සත්‍ය නැති කිරීම සමුදය සත්‍ය. සමුදය සත්‍ය. නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය. මාර්ග සත්‍ය. දැන් මට කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය. මේ ක්‍රමයට කියන්නේ එපා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන්නේ එපා. අංග සම්පූර්ණ ක්‍රමයට කියන්නේ දුක, දුක ඇති. දෙවෙනි එක දුක්ඛ දුක්ඛ සමුදය ආර සත්‍ය. සමුදය ආර සත්‍ය. තුන්වෙනි එක දුක්ඛ නිරෝධ ආර සත්‍ය. නිරෝධ ආර සත්‍ය. හතරවෙනි එක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර සත්‍ය. පටිපදා ආර සත්‍ය. දැන් මේ ආර සත්‍යයන් හතර මිසක් වචනේ එනවද නැද්ද? ආර සත්‍ය වලට දුක්ඛ කියන වචනේ. දුක්ඛ කියන්නේ මොකටද අපි? එතකොට ඒ පංචුපාදා නස්කන්ධය පංචුපාදා නස්කන්ධයක් කියලා අවබෝධ කරගන්නේ ආර්යයන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කී දෙනෙක් ඉන්නවද? හතරයි සෝනා. තුන් දෙනයි. අටයි සෝනා. බුදු පසේ බුදු බුදු මහරහතන්. අහපෝ කියන්නේ බුදු පසේ බුදු මහරහතන්. එතකොට බුදු පසේ බුදු මහරහත් කියන ඒ ආර්යයන් වහන්සේලා විසින් මෙතන ආත්මයක් සත්‍යේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධ කරගන්නවා. ඒ දකින සත්‍යයක් තියෙනවා. අපි ඒකට දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනවා. දුක්ඛ ආර්ය සත්‍ය. ඊට පස්සේ ඉන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ කියන්නේ පංච පාදානස්කන්ධය. සමුදය කියන්නේ ඒක හට ගන්නන හේතුව. ආර්ය සත්‍ය කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරගන්න සත්‍ය. එතකොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් පංචපාදා නස්කන්ධේ හටගන්වන හේතුව විදියට අවබෝධ කරගත්ත ඇත්ත මොකද්ද? තණ්හාව. තණ්හාව කී ආකාරයක් වෙනවද? තුන් ආකාරයක්. කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. කාමතණ්හා කී ආකාරයකට බෙදෙනවද? හයයි. හය ආකාරයකට. විභවතණ්හාව? හය ආකාරයකට. එතකොට මේ 6 වරක් 3 කීයද? 18යි. ඒ තණ්හා 18, ආධ්‍යාත්මික තණ්හා 18, බාහිර තණ්හා 18 නම් ඔක්කොම කීයද? 36. ඒ 36 අතීත තණ්හා 36, වර්තමාන තණ්හා 36, අනාගත තණ්හා 36 වුණාම කීයද? 108. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ සමුදය සත්‍ය නැත්නම් පංචපාදා නස්කන්ධේ හටගන්වන නැවත නැවත හටගන්වන පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත තත්‍රා විනන්දිනී විදිහට නැවත නැවත හටගන්වන පුනර්භවයේ ඇතිකවන කාරණාව තමයි තණ්හාව කියලා කියන්නේ. එතකොට මේ තණ්හාව නැත්නම් සමුදය සත්‍ය
මේක නැති කරන්න පුළුවන්. ඒකෙන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. ඒක පංච පාදානස්කන්ධේ නැති කරන්න පුළුවන්. බුද්ධ පසේ බුදු මහරහතන් වහන්සේලා දන්නා ආර්ය සත්‍යයක් තියෙනවා. ඒකට අපි නිවන කියලා කියනවා. නිවන් දකින්න නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිපදින්න ඕන. ඒ කියන්නේ පංච පාදානස්කන්ධය නැති කිරීමට පිළිපදින්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය ඇත්තෝ පිළිපදින්න ඕන. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැති කෙනෙක් ශරීරේ මොන හරි දෙයක් කරනවා නම්, වචනේ මොන හරි දෙයක් කියනවා නම්, සිතින් මොන හරි දෙයක් හිතනවා නම්, ඒවා කෙරෙන්නේ මොන හිත් වලින්ද? අකුසල සිත් වලින් විතරද? කුසල අකුසල දෙකක් සිත් වලින් සාරා. ඔබ දරුවන්ට ආදරේද? දරුවන්ට ආදරේනේ. ඔය ඇත්ත දරුවන්ට ආදරේ. දරුව පංච පාදාන අස්කන්ධයක් විදිහට දකින්න නැතුව මගේ පුතා, මගේ දුව, මගේ මොන පුරා, මගේ මිනිපිරි එහෙම ගන්නවනේ. ඊට පස්සේ එහෙම අරගෙන ඔය ඇත්ත ඊට පස්සේ අනේ දරුවන්ට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න ඕනේ කියලා හිතලා ගිහිල්ලා කෑම බීම දෙනවා ප්‍රයෝජන ආදිය සලකලා. මමත් ඒ තියෙන ආත්ම දුස්තිය තියෙනවා තිබුණට ඔබට ඇති වෙනවා කුසාසී. දෙන්න. ඔව් දෙන්න දැන් ගහන්න බනින්න ඉදවන්න එහෙම කරන්නේ නැතුව ආසා කරන්නේ එහෙමත් නැතුව ඔබට ඇති වෙනවා දරුවන්ට හොඳට උගන්වලා අනාගතයේ හරි ගස්සලා යහපත් කරවලා ඒ කටයුතු කරන්න කුසාසීත් ඇති වෙනවා. එතකොට ඒ ඇතිවන කුසාසීත් ලැබෙන්නේ අකුසල විපාකද කුසල විපාකද? කුසල විපාක. මොකද ඇති වෙන්නේ? කුසල විපාකය. එතකොට ඒ කුසල විපාකය නිසා ඔය ඇත්තන්ට ලැබෙන්නේ පුඤ්ඤාවි සංකාරද අපුඤ්ඤාවි සංකාරද ආනෙන්ජාවි සංකාරද? පුඤ්ඤාවි සංකාර. ඒක පුඤ්ඤාවි සංකාරයක්. එතකොට අවිද්‍යාව නිසා පුඤ්ඤාවි සංකාර රැස් වෙනවා නම් සිත් කීයක් ඇතර තියනවද? තුනක්. පුඤ්ඤාවි සංකාර සිත්. ඒකෙන් කර්ම බවට පත්වන හිත් කීයක් තියනවද? කුසල සිත්. අටක් තියෙනවා. එතකොට පුඤ්ඤාභි සංකාර විදියට කාමාවචන මට්ටමේ අටක් තියෙනවා, රූපාවචන මට්ටමේ පහක් තියෙනවා. එතකොට 8යි 5 එකතු වුනාම කීයද? 13යි. 8යි 5 එකතු වුනාම 13යි. ඒ 13ට අර අකුසල 12 එකතු වුනාම කීයද? 25යි. ඒ 25ට අරූපාවචර කුසල සිත්තික අරූපාවචර ධාර සිත්තික එකතු නාම කීයද? 29. ඔක්කොම කර්ම හිත් කීයක් තියනවද? 29. 29. කර්ම සිත් 29ක් තියෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නා කම කියන අවිද්‍යාව නිසා පින් රැස් කරගන්නවා, පව් රැස් කරගන්නවා. පින් රැස් කරගන්නවා, පව් රැස් කරගන්නවා. ඒ වගේම ආනින්චාපි සංකාර බලවත් විදිහට දියුණු කරගන්න ඒ ගැන වැඩි කතා කරන්න නැති අති බහුතරය ආනින්චාපි සංකාර නැත්නම් අරූපාවචර ධ්‍යාන උපදවාගෙන ඉන්නේ නැති හින්දා. ඊට පස්සේ තණ්හාව. තණ්හාව ගත්තාම දැන් ඒක සිදුවන විදිහ බලන්න. දැන් ඔය ඇත්තන්ගේ රූප දකින්න පුළුවන් ස්ථාන ශරීර කීයක් තියෙනවද? එකයි හයක් තියෙනවද රූප දකින්න පුළුවන් ස්ථාන? කොහොම හොදයි හය කියන්න බලන්න. ඇස විතරයි හයක් තියෙනවා. එක කේස් ගස් නහය ඇස විතරයි. බඩ පිට ඇස් දෙක විතරයි. එතකොට ඔය ඇත්තන්ට රූප බලන්න පුළුවන් ස්ථාන ශරීර කීයක් තියෙනවද? එකයි. ඒ ඒ එක කියන්නේ ඇස් චක්කුයි චක්කුසිත. ඇස් ඒ කියන්නේ ඔය ඇත්තන්ගේ චක්කු ප්‍රසාද රූප ධාතු ඇස්. ඇසට පුළුවන් රූප දකින්න. ඔය ඇත්තන්ට ශබ්ද අහන්න පුළුවන් ස්ථාන ශරීර කීයක් තියෙනවද? එකයි. එකයි. ගඳ සුවඳ දැනගන්න පුළුවන් ස්ථාන කීයක් තියෙනවද? ඒත් එකයි. රස දැනගන්න පුළුවන් ස්ථාන එකයි. ප්‍රසාදේ. එතකොට ඔය ඇත්තන්ට ස්පර්ශය දැනගන්න පුළුවන් ස්ථාන එකයි. ශරීරේ පුරාම එකයි තියෙන්නේ. ඊට පස්සේ ඔය ඇත්තන්ට
ධම්මාරම්මන දැනගන්න පුළුවන් ස්ථාන එකයි. එකයි තියෙන්නේ තමයි හේද වස්තුව ඒ වස්තු රූප දැසකය. මෙන්න මේ විදිහට ඒ ආයතන තියෙනවා. ආයතන කියලා කියන්නේ අයද අනත්තු ආයතනත්තු ආකරත්තු ආයතනත්තු රජයක් නැවත් නැවත අයබදු අය කරනවා වගේ චිත්තචෛතසික ධර්ම නැවත් නැවත හට ගන්න තැනක්. හරියට මැණික් පතලකින් නැවත් නැවත මැණික් මතුවෙනවා වගේ චිත්තචෛතසික ධර්ම නැවත් නැවත හට ගන්න තැනක්. අයද අනත්තු ආයතනත්තු ආකරත්තු ආයතනත්තු. එතකොට ඔය ඇත්තන්ගේ ආයතන හය බාහිර ආයතන හය අරමුණු කර ගන්නවා. එතකොට අරමුණ වෙන්නේ බාහිර ආයතන හය. ඔබේ ප්‍රසාද රූප තියෙනවා. ඒ ප්‍රසාද රූපවල මේ ආයතනයේ විඥානය පහළ වෙනවා. ඔබේ ඇසත් ඒ වගේම විඥානයත් රූපයත් ඇසත් රූපය චක්කු විඥානයත් ඔය තුනම එකට මුණගැසවන කාරණාවක් තියෙනවා. මොකද්ද? ස්පර්ශය. අපි ඒකට නමක් කියනවා. මොකද්ද? චක්කු සම්පස්ස. චක්කු සම්පස්සය. දැන් කනේ සිද්ධ වෙන පස්සේ මොකද්ද? සෝත සම්පස්සය. නාසයේ ජීව සම්පස්සය. නාසයේ ජීව සම්පස්සය. ගාන සම්පස්සේ වරදිනසෝ ජීව සම්පස්සය. අමුතු වෙන ධර්ම කරන හදනවා. ඊට පස්සේ ශරීරේ කාය සම්පස්සය. තිතේ මනෝ සම්පස්සය. එතකොට මේ පස්සේ කියන්නේ ස්පර්ශ වීමට හැපීමට. ඒ පස්සේ නිසා ඇතිවෙනව හැපුණු අරමුණේ රසේ මතුවීමක්. ඒ මතුවන රසේ මිදින ස්වභාවයක් තියෙනවා. ඒක තුන් විදිහක් හරි පස් විදිහක් හරි අපිට ගන්න පුළුවන්. අරමුණේ රසේ මිදින ස්වභාවයක් තියෙනවා. ඒකට අපි කියනවා වේදනාව. එතකොට ඒ වේදනාව තුන් විදිහකට කියන්න බලන්න. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඒ කියන්නේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. පස් විදිහකට කියන්නේ. ඒකට එකතු කරන දෝමනස්ස, සෝමනස්ස. සෝමනස්ස. සුඛින්දිය, සෝමනස්සින්දිය, දුක්ඛින්දිය, දෝමනස්සින්දිය, උපේක්ඛින්දිය කියලා ඉන්ද්‍රිය වේදයෙන් පස් ආකාරයක් වෙනවා. එතකොට තුන් ආකාරයක් හරි පස් ආකාරයක් හරි වේදනාවක් තියෙනවා. ඒ වේදනාව නිසා අරමුණේ රස විඳීම නිසා ඒ අරමුණට කැමැති වෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒකට අපි කියනවා තණ්හාව. අරමුණට ආස කරන එකට කියනවා තණ්හාව. හැබැයි මේ අරමුණ කියන්නේ සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍යට අදාළ කාරණාවක්. දැන් අපි මේ පංච උපාදාන ස්කන්ධ සිදුවන කියාවලියක් මේක. ඒකේ සැබෑ ස්වභාවයේ දකින්න නැතුව ඒකට ආසක දනවා. ඒ ආසා කිරීම නිසා ඒ ආසාව හොඳටම වැඩුණාට පස්සේ චිත්ත සංතති වල ඊටාම දැඩිව ගත්ත ස්වභාවයක් තියෙනවා. අපි ඒකට කියනවා උපාදාන කියලා. උපාදාන. එතකොට දැඩිව ගහණය කරගන්න ස්වභාවයක් තියෙනවා. උපාදානය කරගන්න. උපාදාන ඔක්කොම කීයක් තියෙනවද? කාම උපාදාන, ditthi උපාදාන, හතරයි. ditthi උපාදාන, සීලබ්බස උපාදාන, අතදාන උපාදාන. හතරයි. උපාදාන ඔක්කොම හතරක් තියෙනවා. ඒ උපාදාන හතරම ගත්තට පස්සේ ඒකෙන් කාම උපාදානය කියන්නේ මොකද්ද? කාම සැප විඳින එක. කාම සැප විඳින එක. කෙරේ ඇති වෙන කාම වස්තුන් කෙරේ පංචකාම සම්පත් ගැන ඇතිවන ඇලීමත් ආසාව ඒක දැඩිව ගැනීම කාමච්ඡන්දය. ඔව් කාමච්ඡන්දය කාම උපදානේ දැඩිව ගැනීම. ඊට පස්සේ ditthu උපදානේ කියන්නේ මොකද්ද? යම් යම් ditthi වලට ditthu උපදානේ එක එක ditthiට සදින් බැඳීම.
රුත ගැන හිතන එක වෙනස් යම් දෘෂ්ටි ගැනීම සම්මාදිට්ඨිය කියන්නේ තියෙන දේ වරදවා දකින ස්වභාවය. සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදිව දකින ස්වභාවය. සම්මාදිට්ඨිය තියෙනවා, මිච්ඡාදිට්ඨිය තියෙනවා. දිට්ඨූපදානේ කියලා කියන්නේ පින්වත්නි, ඔය ඇත්තෝ තියෙන දේ තියෙන විදිහට දකින්න නැතුව ඒක වරදවා දකිනවා. යම් කිසි දෙයක් වරදවා දකිනවා නම් ඒක දිට්ඨූපදානේ වෙනවා. මෙතෙන්දී අපි කතා කරන්නේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. එක නැති දින්නා නැති ඉත නැති හුතා නැති සුඛ දුක්ඛතා නම් කම්මා නම් පලං විපාක මතකනේ. ඒ දස වස්තුක ඊට පස්සේ අපි සීලබ්බත උපදානේ. සීලබ්බත උපදානේ කියන්නේ මොකද්ද? සීල සමාදම් වෙනවා. වෙනස් සුත වලින් නිවන් දකින්න පුළුවන් කියලා අවබෝධ කරගන්න. ඒ කියන්නේ තමන්ගේ ගැලවීම, තමන්ගේ පිරිසුදු වීම, සංසාරයෙන් එගොඩ වීම වෙනත් වෘත සමාදානයන්ගෙන් සසරින් ගැලවෙන්න පුළුවන් කියලා ඇති කරගන්නවා වැරදි දෘෂ්ටියක්. සමහර කට්ටිය ගිනි ගොඩවල් හතරක් තමන්ගේ හතර පැත්තේ ගහගෙන ඉර එළියට නිරාවරණය වෙලා ප්‍රශ්නේ පහකින් තමන්ගේ අඟ තවමින් විමුක්තිය හොයනවා. තවත් කට්ටිය යාඥා කර කර කන්න දව කර කර විමුක්තිය හොයනවා. අර ජෙරම් වගේ, ජෙරම් දීව ගැතුමා වගේ. ඒතකොට ඒ වගේ විවිධ කට්ටිය විවිධාකාර විදිහට තමන්ගේ විමුක්තිය හොයනවා. යාඥා කරමින්, කන්න දව කරමින් විවිධාකාර විදිහට විමුක්තිය හොයනවා. ඒව දිට්ඨු උපදානේ. එතකොට ඊට පස්සේ අත්තවාද උපදානේ. අත්තවාද උපදානේ කිව්වහම මෙතන කතා කරන්නේ මම, මගේ, මගේ ආත්මේ විදිහට ගන්න සක්කාය දිට්ඨිය. මේ පංචපාදානස්කන්ධයක් තියෙන්නේ. ඒ වුණාට ඒක එහෙම දකින්න බැරුව මේක ආත්මයක් විදිහට, සත්වයෙක් විදිහට, පුද්ගලයෙක් විදිහට, මම කියලා කෙනෙක් විදිහට ගන්නවා. එහෙම ගන්නකොට ඒක විසි ආකාරයක් වෙනවා. රූපේට හතරයි, වේදනාවට හතරයි, සංඥාවට, සංකාරවලට, විඥානවලට හතර ගානේ ආවහම හතර වරක් පහ 20යි. කියන්න බලන්න මේ 20 ආකාර සක්කාය දිට්ඨිය. රූපය මම ආත්මය ඇති එකක් සී දැකීම. රූපේ මගේ ආත්මය. රූපේ ඇති එකක් සී දැකීම. රූපේ ආත්මය කෙරේ පිහිටියාය දැකීම. ආත්මය රූපේ කෙරෙහි පිහිටිය දැකීම. එතකොට මෙන්න මේ තමයි රූපේ සම්බන්ධව තියෙන අත්වාද උපදානය. ඔය වගේම හතරක් තියෙනවා. වේදනා, සංඥා, සංස්කාර, විඥාන වලට. එතකොට ඔක්කොම හතර වරක් පහ කීයද? 20. අත්වාද උපදානය කියලා කියන්නේ උන්නේ 20 ආකාර සක්කාය දිට්ඨියට. ඔය විෂයාකාර සක්කාය දිට්ඨිය කාගේ හිතවලද ඇති වෙන්නේ? මිත්‍යා දෘෂ්ටික ආගි. ඔය හැත්තන්ගේ හිතවල. නෑ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. මේ යාකාර සක්කාය දිට්ඨිය තියෙනවද නැත්ද? තියෙනවා. නෑ කිව්වොත් සෝහන් වෙලා. විසියාකා සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? තියෙනවා. ඔය ඇත්ත නැතිකද ගන්න ඕනේ මොකද්ද? විසියාකා සක්කාය දිට්ඨිය නැතිකද ගන්න ඕනේ. ඒතර කාම උපදානේ, දිට්ඨු උපදානේ, සීලබ්බත උපදානේ, අත්තවාද උපදානේ දැන් දන්නවා. ඔන්න ඔය ටික දැඩිව ගහණේ කරගෙන තියෙන චිත්තසන්තතියක් තියෙන කට්ටිය ශරීරයෙන් කරන දේවල් මොන වගේ වෙයිද? වචනයෙන් කියන දේවල් මොන වගේ වෙයිද?
සිතින් හිතන දේවල් මොන වගේ වේද ඒ හිතපු කියපු කරපු ඒවට ලැබෙන කර්ම විපාක හිත අකුසල්ද කුසල්ද අකුසල් එතකොට උපාදාන හතර තදින්ම තියෙන කෙනෙක් වැඩි වශයෙන් කරගන්නේ අකුසල් කුසල් අකුසල් අපි කියමුකෝ උපාදාන හතරේදී ඒ අයගේ අවස්ථාව වෙනුවෙන් කුසලුත් කරගත්ත කියලා කුසල් කරගන්න බැරිද පුළුවන් හැබැයි ඒ අයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද ඇයි දිවි උපදානයක් තියෙනවා ඇයි සීලබත උපදානයක් තියෙනවා එතකොට වැරදි වෘත සමාදානයකින් ඉන්න කෙනෙක්ට සතුන්ට අබේදානෙ දෙන්න බැරිද? ඉන්දියාවේ ගවයා දේවත්වයේ කරකලා ගවයාට උසස්ම සත්ත්වයක් දෙනවා. හැබැයි එහෙම දෙන අතරේදී මගේ හඳ මට මයික් ටික ඔෆ් කරන්න. ඕ. නැත එහෙම එතකොට දැන් ඔයත් බලන්න ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ ගින්දර පහකින් තමන්ව තවන කට්ටිය ඉන්නවා ඉන්දියාවේ ඉන්නවා අජවృత ගෝවృత කුක්කුර වృత වගේ වృత සමාදාන වෙච්ච කට්ටිය හැබැයි පුංචි සතෙක්වත් මරන්නේ නැහැ ඒ අය දැන් නිගාන්ට නාතකුත තුමා වගේ සබ මේ මේ විනිගත නාතිකුතුමාගේ තියෙනවානේ සබවාරි වායුතු යුතු දුතු කුටු කියලා හතර ආකාරයක් විනිගත නාතිකුතුමාගේ තියෙනවා එතකොට පරම අවිහිංසාවාදය ඒ පරම අවිහිංසාවාදයේ එතුමට කුසල් ලැබෙන්නේ නැද්ද ලැබෙනවා හැබැයි එතුමට ditthu upadanayak නැද්ද තියෙනවා ditthu upadanayat එක පුඤ්ඤාභි සංකාර ඇස් කරගන්නවද නැද්ද ඇස් කරගන්නවා ඒ වගේම සර්වබලධාරී දෙවියන් වහන්සේ නමක් තමයි මගේ එකම ගැලුම් කාර්යය කියලා කවුරු හරි කෙනෙක් විශ්වාස කරගෙන ඉන්නවා නම් එහෙම ඒ වගේ දුස්තියක ඉන්න කෙනෙක් උදේ ගිහිල්ලා ගවයට අපේ දානේ දෙනවා. එයාට පුණ්‍යාභි සංකාර ඇස් වෙන්නේ නැද්ද? ඇස් වෙනවා. හැබැයි එයාට මිත්‍යා දුස්තියක් තියෙනවද නැද්ද? තියෙනවා. උපාදාන හතර තියෙන කෙනෙක්ට ඒ කාම උපදාන, ditthu upadana, sīlabatu upadana, attavāda upadāna yūnisā karma bhavavala puññābhi saṅkhāra, apuññābhi saṅkhāra, āninjābhi saṅkhāro rasanoda nadda? Rasana. එතකොට පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම කියන අවිද්‍යාව නිසා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර රැස් කරගන්නව නැද්ද? රැස් කරගන්න. එතකොට කාම උපදාන, ditthu උපදාන, සීලබත උපදාන, අත්වාද උපදාන යෝ නිසා පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර ඇස් කරගන්නව නැද්ද? ඇස් කරගන්න. ඇස් කරගන්න. ඇස් කරගන්න. දැන් ඔය ඇත්ත කොහොමද ඇස් කරගන්නේ? දෙකම කොහොමද? දෙකම ඇස් කරගන්න. චතුරාර්ය එහෙනම් ඉතින් කමන්නේ තව සංසාරේ චතුරාර්ය සත්‍යනේ අවබෝධ කරගන්න තව උත්සාහ කරන්න ඕනේ. හොඳයි එහෙමනම් මට කියන්න පටිච්ච සම්පාද අංග 12 නැවතත් අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව උපාදාන භව ජාති ජරා මරණ භව ජාති ජරා මරණ සෝපේදීවන ජාති ජරා මරණ එතකොට මේකේ අවිද්‍යාව කියන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය නොදැනීම. තණ්හාව කියන්නේ මොකද්ද? කාම භව උපාදාන. ඒකම වර්ධනය වීම තණ්හාව. ආසා කෙරේ. ඒ තණ්හාවේ වර්ධනය වීම මොකද්ද? උපාදාන. 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 උපාදාන කීයක් තියෙනවද? හතරයි. හතරයි. කියන්න බලන්න. කාම උපාදාන, කාම උපාදාන, අත්වාද උපාදාන. දැන් ඔය ඇත්ත ඔබේ නිවසේ ඔබේ කාමරේ හරි ඔබේ ගෙදර සාලේ හරි මේ කෙළවරේ ඉඳන් එහා කෙළවරට ගිහිල්ලා ඒ කෙළවරේ ඉඳන් අහපා මේ කෙළවරට එමි මේ කෙළවරේ ඉඳන් එහා කෙළවරට යමින්
සක්මන් කරමින් ඉන්න අතරේ අවිද්‍යාව ඔබේ චිත්තසංතතිවල කොහොමද ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ කියලා සිහිනුවණින් විමසා බැලුවොත් තණ්හා උපාදානාදිය කොහොමද ඔබේ චිත්තසංතතිවල ක්‍රියාත්මක වෙන්නේ කියලා හොඳට විමසලා බැලුවොත් ඔබට අවබෝධ වෙනවා ඔබට තේරෙනවා මොන මට්ටමේද මේක තියෙන්නේ කියලා. ඔබ ඉන්න තත්ත්වයේ හැටියට ඒ කෙලෙස් ධර්ම තියෙනවාද නැද්ද කියලා ඔබට වැටහෙනවා. ඒ කෙලෙස් ධර්ම තියෙනවා නම් ඒකට ලැබෙන විපාක ධර්ම සසරේ පැවැත්මට හේතු වන එකක්ද සසරේ නැවැත්මට හේතු වන එකක්ද? සසරේ පැවැත්මට හේතු වන ඒක සසරේ පැවැත්මට හේතු වෙන ඕක නැවැත්මක් කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ චතුර මේ අවිද්‍යාව දුරු කරන්න ඕනේ. චතුරාර්ය අවිද්‍යා තණ්හාදිය දුරු කරන්න ඕන. එහෙමනම් ඒකට ඉන්ද්‍රිය සංවරය ඕන නැද්ද? එහෙමයි. ඉන්ද්‍රිය සංවරය ඕන. ඔය ඇත්තන්ගේ ඇස්වලට ඉභාගාතේ අරමුණු අරගෙන ඒ විදිහට චිත්තචෛසික ක්‍රියාවලිය ඉභාගාතේ වෙන්න දුන්නොතින් කිසිදු පාලනයක් නැතුව චිත්තසන්තතියට මොකද වෙන්නේ? චිත්ත අකුසල තමයි. අකුසල තනිකරම අකුසල් පිරෙන පටන් ගන්නවා. දැන් අනුසේ ධර්ම තියෙනවා. අනුසේ ධර්ම තියෙනවානේ. එතකොට අනුසේ ධර්ම වල හැටි කොහොමද? අනුසේ ධර්ම වලින් මොකද්ද වෙන්නේ? අනුසේ ධර්ම වල හැටි මොකද්ද? තදංග සම්බන්ධ සමුච්ඡේද පිට ඒවා ග්‍රහණය කරන මතු වෙන ඒවා තියෙනවා. කොයි වෙලාවෙ හරි මතු වෙන්න පුළුවන්. අවස්ථාව යටපත් කොයි වෙලාවෙ මතු වෙන්න පුළුවන්. මතු වෙනවා. මතු වෙනවා. මොකක් හරි කාරණාවක් ආවට පස්සේ මතු වෙන අවස්ථාවක් ආවහම. ඒ අනුසේ ධර්ම කීයක් තියෙනවද? තුන. අනුසේ ධර්ම එකක් කියලා ධර්මශාලාවෙන් උත්තරයක් හම්බුණා. අන්තර්ජාලයෙන් හත් තුනක් කියලා හම්බුණා. අනිත් ඇත්ත හතක්. අනුසේ ධර්ම හතක් තියෙනවා. කාමරාගානුසය, භවරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, පිටිකිච්ඡානුසය, අවිච්ඡානුසය කියලා. කාමරාග, භවරාග, පටිග, මාන, දිට්ටි, විචිකිච්ඡා, අවිච්ඡා. කියන්න බලන්න. කාමරාග, පටිග, භවරාග, රූපරාග, 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 පටිගානු, අවිද්‍යා. ඉතිරි සංයෝජන හරිද ස්වාමී? අන්තිම අනිත් සංයෝජන ටිකනේ ස්වාමීන් වහන්සේ. ඔය කියන්නේ කාමරාගානුසය, භවරාගානුසය, පටිගානුසය, මානානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, අවිච්ඡානුසය. මේ තමයි අනුසේ ධර්ම. අනුසේ ධර්ම මතු වෙනවා. ඊට පස්සේ ඊළඟට ආසව ධර්ම. ආසව ධර්ම කියන්නේ පල්ලෙවි උමතුයෙන් වගේ තියෙන ධර්ම. ඒ පල්ලෙවි උමතුයෙන් වගේ තියෙන ඒ ආශ්‍රව ධර්ම හතරක් තියෙනවා. මොනවද ආශ්‍රව ධර්ම හතර? ආමාශ්‍රව, භාශ්‍රව, දිට්ඨ්‍යාශ්‍රව, අවිජ්ජාශ්‍රව. හතරයි. එතකොට කාම දිට්ඨි භව අවිජ්ජා. එතකොට මෙන්න මේ ආශ්‍රව ධර්ම හතර පල්ලෙවි වගේ ඔබේ චිත්ත සංතතිවල පවතිනවා. මෙන්න මේ වගේ ධර්මතා නිසා පින්වත්නි ඔබ විහිසටපත් වෙනවා. ඔය ඇත්තන්ට ඇතිවන අකුසාසිතවලට කුසාසිතවලට විපාක හම්බ වෙනවා. කුසාසිත නම් කුසල විපාක, අකුසාසිත නම් අකුසල විපාක. ඔක්කොම කර්ම හිත් කීයක් තියෙනවද? කර්ම සිත් 29. මට කියන්න කොහොමද හැදෙන්නේ? කාමචර කුසල රූපාවචර සිත් පහට, අරූපාවචර සිත් හතරට.
එතකොට කර්ම සිත් ඔක්කොම 29ක් තියෙනවා. කර්ම හිත් 29ට විපාක හිත් කීයක් හම්බ වෙනවද? 7යි. 19යි. 19යි. කර්ම සිත් 29ට විපාක සිත් 10ද? 19. 19ක්. කියන්න බලන්න 19 හැදෙන විදිහ. 19. ලෝභ මූල සිත්. මං අහන්නේ කර්මසිත ඔක්කොම 29ක් තියෙනවා නම් ඒ කර්මසිත 29ට ලැබෙන සම්පූර්ණ විපාක හිත් ප්‍රමාණය 19 15 මං අහන්නේ ප්‍රතිසන්දිය ලබා දෙන විපාක විඥාන නෙමෙයි මං අහන්නේ සම්පූර්ණ විපාක විඥාන ප්‍රමාණය 32 අනු උත්තරයක් හම්බුණා 39 32 ඔක්කොම විපාක විඥාන කීයද? 32 හම්බ වෙනවා. ඒ විපාක විඥාන 32න් ප්‍රතිසන්දි විඥාන කීයක් තියෙනවද? 19. 19. එතකොට කර්ම හිත් ඔක්කොම කීයද? 29. ඒකෙන් සියලුම විපාක විඥාන කීයද? 32. 32න් ප්‍රතිසන්දි විඥාන කීයද? 19. දැන් ඔය ඇත්තන්ට වැඩිපුර ඇති වෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද? අකුසල්. හා අකුසල් සිත් හම්බ වෙනවා නම් බොහොම පරියන්කෙන් වාඩි වෙලා භාවනා කරන්න ඇති වෙන්නේ. එහෙමයිසම්. දැන් කවුරුත් කරන භාවනා කරුම් ටිකක් කළා. එහෙමයි. මම එක පැහැදිලි කරන්න භාවනා කරනවා. එහෙමනම් අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන පින්වතුනොත් ධර්මශාලාවේ ඉන්න පින්වතුනොත් සීලම පින්වතුන් මේ විදිහට විදර්ශනා භාවනා වඩමු. කටින් කියන්නේ එපා කිසිම කෙනෙක් හිතින් පමණක් මෙනෙහි කරන්න. අපි භාවනා වාක්‍ය කියලා සුළු වේලාවක් නිහඬ වෙන්නේ ඒ කිව්ව වාක්‍යයේ තියෙන වචනවලට වඩා ගැඹුරින් ඔය ඇත්තෝ ඒ කවුන අවබෝධ කරගන්න කාලය දෙමි. ඒ වාක්‍යවල තිය කියවෙන කාරණා ඉතාමත්ම ගැඹුරින් දැන්ට ඔබට තියෙන ධර්ම ඥානය උපරින් ප්‍රයෝජනයට අරගෙන අවබෝධ කරගන්න. මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය සංඝ රත්නයට පූජා කරමි පූජා වේවා දැන් තිබෙන මේ ශරීරය පළමුව හට ගැනීම සිදු වූයේ පෙර භවයෙන් චුත වී කර්මානුරූපව අතරක් නැතිව ප්‍රතිසන්දි විඥානය මෞකුසට බැස ගැනීමේදීමය එදා මෞපියංගින් සුක්‍රදිම්බ සංසේචනයන් ඇසුරින් වස්තු දසකය කාය දසකය භාව දසකය රණ රූප කලාප මාගේ අතීත කර්ම විපාක නිසා ලැබුණි ඉදා පටන් හේතු නිසා හට ගන්නා ඇතිව නැතිව යන
ඒ රූපේ පරම්පරාව රූපස්කන්ධය වි යම් කිසි රූපයක් වීනම් ඒ අතීත වර්තමාන අනාගත වූ ආත්‍යාත්මික වූ බාහිර වූ සියුම් වූ ඕලාරික වූ හීන වූ ප්‍රනීත වූ ඈත වූ මෑත වූ වේවා ඒ සියල්ලම රූපස්කන්ධය වේ සිතකට චෛතසික නැතිව හට ගැනීමට නොහැකි එදායි ප්‍රතිසන්දි විඥානයත් සමග එහි පැවති චෛතසිකත් අතරක් නැතිව අඛණ්ඩව ඇතිව නැතිව යමින් පවතී. මේ විඥානය සහිත චෛතසික පරම්පරාව නාම ධර්ම වේ. යම් කිසි වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් වේද එය අතීත වර්තමාන අනාගත වූ ආධ්‍යාත්මික වූ බාහිර වූ සියුම් වූ ඕලාරික වූ හීන වූ ප්‍රනීත වූ ඈත වූ මෑත වූ වේවා ඒ සියල්ලම රූපස්කන්ධය වේ. මේ සියල්ලම වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය වේ. රූපයන් උපතවන රූපවන මහාභූත රූප හතරකුත් රූපයන් නිසා පවතින උපාදාය රූප 24කුත් ලෙස රූපස්කන්ධය රූප 28ක් වී කර්මය චිත්තය ඍතුව ආහාර යන හේතු හතරින් හට ගන්නා මේ රූපයෝ චිත්තක්ෂණ 17ක ඉතා කෙටි ආයු කාලයක් ඇති අනිත් තේ දුක්ඛ අනාත්ම ධර්ම වේ. මේ රූපස්කන්ධය සනයක් සනයක් පාසා ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන්ම පීඩා විඳින බැවින් දුක්ඛයි.
තම තමන් කැමැති ලෙස නොපැවති නිසාද ස්ථීර සාර නොවන නිසාද අනාත්මයි ඒ සියල්ල අරමුණු කරමින් මේ කරන විදර්ශනාවේදීද පහළ වූ සන තුනක ආයු කාලයක් ඇති ඇතිව නැතිව යන චිත්ත චෛතසික ධර්ම සියල්ලම නාමයයි සාදු 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 නාදය පාතු සාදු සාදු නාදය පාතු සාදු 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 කරුණාවන්ත ගුණබර පින්වත්නි ඔය ඇත්ත ධර්මයේ දැනගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ කෙලසුන් නැසන්න ඕන නිවන් දකින්නට කටයුතු කර ගන්නට ඕන හොඳයි එහෙනම් අපේ කාලිංග මහත්මයා ගැටු තියෙනවා නේද? එහෙමයි සාරාංශ අපි අසා සිටියට ගැටුවක් තියෙනවා නම් සාරාංශයෙන් දැන ඒක විමසන්න පුළුවන් දැන් අවස්ථාවයි. පින්වත් ස්වාමීන් වහන්ස අපි සිල් සමාදන් වෙනවා දාන දෙනවා ඒ අවස්ථාවන් වලදී මතු විපාක අපිට හොඳට කෑම ලැබෙන්න අපිට දිව්‍ය ලෝකවල යන්න ඒ වගේ අරමුණු හිතාගත්තාම නේද අපිට අකුසල විපාක නිර්වාණය නැතුව ඒ වගේ දේවල් කිරීම නේද ස්වාමීන් වහන්සේ එහෙම සිතාගෙන ඒ පින්කම් කරාම නේද ඒව උපාදාන වලට වැටෙන්නේ උපාදානේ කියන්නේ කාම උපාදානේ ditthu උපාදානේ සීලබතු උපාදානේ අත්තවාද උපාදානේ ඔය ඇත්තු මොනව හරි පින්කමක් කළොතින් ඒ පින්කමෙන් නිවන අරමුණු කරන්න ඕන. කරන පින්කම් වලට ඇතිවෙන්නේ කුසාසිත නම් කුසාසිත වලට ලැබෙන්නේ කුසල විපාකද අකුසල විපාකද? ඔය ඇත්තු කුසාසිත ඇති කරගෙන ඉන්න අතරේ මොනව හරි දෙයකට ලෝභකම් කළොත් මෝහයයි ලෝභයයි ඇතිවන හිත් අර කුසාසිත අතරේ ඇතිකර ගත්තොත් ඒකෙන් ලැබෙන්නේ කුසල විපාකද අකුසල විපාකද? අකුසල විපාක. ඔය ඇත්ත මොකක් හරි කුසල කර්මයක් කරමි ඒක ඒ අතරේදී ඔබ ඉතා ප්‍රබල අරමුණක් කරගත්තොත් මේ පින මට නිවන් දකින්න හේතු වේවා නිවන් දකිනකන් කල්යාණ මිත්‍ර ආශ්‍රය ආදී ලැබේවා ආදී විදිහේ ප්‍රබල අරමුණක් නිවන් දැකීම මුල් කරගෙන ඒකට හේතු සම්පත් ලැබෙන අරමුණක් ඇති කරගත්තොත් එතන තියෙන අකුසල විපාකද කුසල විපාකද? කුසල විපාක. කුසල විපාක. එතකොට ඔය පින්වතුන් නිවන කිව්වහම ඔබ නිවන් දකින්නට කටයුතු කරගන්න ඕන පින්වත්නි නිවන් දැකීම අරමුණු කරගන්න ඕන නිවන් දකින්න පුළුවන්ද? ඔය ඇත්තන්ට මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකවල හෝ බ්‍රහ්ම ලෝකවල උපදින්න නැතුව බෑ සර් සුගතිය උපදින්න ඕන සර් අ හේතුක දුගතියේ පුළුවන්ද බෑ බෑ සර් එතකොට ඔය ඇත්තන්ට මේ අ හේතුක දුගති කියන්නේ මොකටද කියන්නේ සතරප්පය මනුස්ස ලෝකේ නේද අද ගොළු බිහිරි තිරිසන් ප්‍රේත අසුර නිරය නරක තිරිසන් ප්‍රේත ඊට පස්සේ අහේතුක සුගතිය අතර පුළුවන්ද නිවන් දකින්න එතකොට මන්ද බුද්ධික එහෙම නේද අහේතුක සුගතිව උපදිනවා නම් උප්පත්තියෙන් අන්ද බෝධු දිහේතුක මිනිසුන් හෝ දිහේතුක දෙවරු අතර පුළුවන් ද මඟපල් ලබන්න
බැහැ. ඒකට හේතුව ඊට පස්සේ තිහේතුක මිනිසුන් දෙවියන් වුණා කියලා කර්මාන්තරායක්, ඒ කියන්නේ දැන් ඒකන ආනන්තර පාප කර්මාදිය කරගත්තොත් ප්‍රේසාන්තරායක් ආඥා වතික්කමාන්තරායක් ආරූපවාදාන්තර ඒක හිටියොත් ඒ ආරූපවාදාන්තරාය ක්ලේශාන්තරාය ආඥා වතික්කමාන්තරාය සමාවර්ගින ඒක පිරිසුදු වෙලා ඒක නිවැරදි කරගන්න පුළුවන් ඒවා. හැබැයි අර අනතුරු වල හිටියොත් ඒ වගේම තිහෙතුක වුණත් ඒ අයගේ හේතු සම්පත් දුර්වලව තිබ්බොත් ඒ අයට පුළුවන් ද මගපල් ලබන්න? එහෙමනම් තිහේතුක වුණත් ඒ කෙනා තව සතියෙන් මැරෙන කෙනෙක් නම් කලින් භවයක සත්ත්වඝාතන කරලා දැන් අවුරුදු 25 වයස දැන් එයා තව සතියකින් විතර මැරෙනවා අර අකුසල කර්ම විපාකින්ද. එතකොට ඒ කෙනාට පුළුවන් ද නිවන් දකින්න? බැහැ. එහෙමනම් ඒ කෙනා මොකද කරන්න ඕනේ? ආයුෂ වැඩි කරගන්න නම් මොකද කරන්න ඕනේ? අපි දාන ඉදිරිය කුසල විපාක කරන්න ඕනේ. සතුන් මැරීමේ වැළකීම. සතුන් මැරීමේ වැළකීමේ කුසල කර්මයේ එක තමන්ට දීර්ඝායුෂ ලැබෙන දාන ආදී පින්කම් එහෙම සිදු කරමින් අනිත් අය සත්ඝාතන ආදීන් වළකමින් සිතින් කයින් වචනයෙන් ඒක සිතින් මෛත්‍රී ආදී වඩමින් කයිනුයි සිතුනි වචනේනි තුන් ආකාරයේම දීර්ඝායුෂ ලැබෙන පින්කම් කරගන්න ඕනද නැද්ද? ඕනේ. කරගන්න ඕන. එතකොට ඔබ සංසාරේ ඉන්න තාක් කාලයක් ඔය ඇත්තන්ට සසරේදී නාම රූප ධර්ම හට ගන්නන හේතු අතරේ කර්මජ හේතුව ප්‍රබලතම හේතුවක් වෙනවා. ඒ කර්මජ හේතුව බලවත් තියා ගන්න වෙනවා. දානේ සීලේ නික්කම ප්‍රඥා වීර්ය කාන්ති සච්ච අදිඨාන මිත්තා උපේක්ඛා කියන මෙන්න මේ පාරමී ධර්ම ටික ඔය ඇත්ත ඔබ තුල ඇති කර ගන්න වෙනවා. පැහැදිලිද? එහෙමයි තනස්සන්න. ඔබ නිවන අරමුණු කරන්න පැතුවත් නොපැතුවත් ලෞකික සම්පත් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. දැන් හිතන්න ඔය ඇත්ත කුඹුරකට යනවා තියෙනවා වී. ඔබ වී කපලා ඒක මේ වී ටික ගෝනිවලට දාලා ඔබ වී ටික ගෙදරට අරගෙන එන වේලල කරලා කරන්න ඕන මූලික ටික කළ ගෙදරට ගෙනල්ලා ගෝණිවල තියනවා. දැන් වී ටික හදන වෙලාවේදී ඔය ඇත්තන්ට බලාපොරොත්තුවක් නැහැ මේකෙන් කිරිබත් මෙච්චර වාර ප්‍රමාණයක් කනවා මේකෙන් කැඳ මෙච්චර වාර ප්‍රමාණයක් හදනවා ආගන්තුකෙින් මෙච්චර කන්න දෙනවා මගේ පුතාට මෙච්චර බත්තට ප්‍රමාණයක් කන්න දෙන්නේ දුවට මෙච්චර බත්තට ප්‍රමාණයක් කන්න දෙන්නේ කියලා එහෙම තීරණයක් තියනවද? හැබැයි වී ටික ගෙදරට ගේනවා. වී ටික ගෙදරට ගෙනාවට පස්සේ ඔය ඇත්තන්ට ඕන වෙන ඕනෑ වැඩකට ඔබේ වී ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. වැත්තු ඒ විදිහට පින්වත්නි නිවන අරමුණු කරගෙන කටයුතු කරන්න ඕන අවශ්‍ය දේවල් ඔක්කොම සම්පාදනය කරගන්න ඕන. අනේ මට මේ ඇති කියලා වී ගෝණියක් විතරක් ගෙනල්ලා අනිත් ටික කට්ටියට බෙදලා දුන්නොත් වී ටික වුණා ඔබට වී නැති වෙනවා. ඒ කියන්නේ අකුසල් සිත් ඇති කරගන්න නැතුව කුසල් සිත් ඇති කරගන්න කුසල් සිත් ඇති කරගෙන සසරින් එගොඩ වෙන්න ඕන කරන කලබලා සියල්ලම කරගන්න දාන සීල නික්කම ප්‍රඥා වීර්ය ආදී සියල්ලම. කුසල් සිත් කුසල කර්ම සිදු කරන අවස්ථාවේදී තවත් ඉතින් සසර කැටි කර ගන්න ඕන නම් ඒ විදර්ශනා නුවණින් කරන්නත් පුළුවන් නේද සවාන්හස කුසල කර්මය. ඒ කියන්නේ නිවන් දකින්නම හේතු වේවායි කියලා නිවන අරමුණු කර ගන්න ඕන. පින්කම් කරනකොට ඒ පින්කම් වලදී ඔය ඇත්තන්ට ති හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුත්ත කුසාසිත ඇති වේ පින්කම් කර ගන්න පුළුවන්. ඒ පින්කම් වලදී ප්‍රඥාව මුහුකුරාත් ගිහිලා තියෙනවා නම් ඔය ඇත්තන්ට නිවනට ඕන කරන උපකාරක ධර්ම රැස්සන විදිහට කටයුතු කරන්න පුළුවන්. නාම රූප ධර්මාදී සියල්ල ගැන ගැඹුරින් විමසමින් කටයුතු කරන්න පුළුවන්. ඒ දේ වුණත් ඔබට විශාල කුසලයක් කරගන්න පුළුවන්. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පින් වහන්සේට. මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සමුදය. සමුදයන වචනය නැවත පහදා දෙන්න.
සමුදය. සමුදය කියන්නේ වචන තුනක්. සං ඌ අය. සං ඌ අය කියන කොටස් තුනක් එකතු වෙලා තමයි සමුදය කියන වචනේ හැදෙන්නේ. සං කියන්නේ එක්වීම ගැළපීම කියන අදහසට. ඌ කියලා කියන්නේ හට ගැනීම උත්පත්ති කියන අදහසට. අය කියලා කියන්නේ හේතුව කියන අදහසට. එතකොට සං ඌ අය කියන තුන එකතු වුණාට පස්සේ ඒකේ තේරුම වෙන්නේ සමුදය කියලා කියන වෙනත් හේතුපත්‍යාංග යෙදීමක් තියෙනකොට දුකේ උප්පත්ති හේතුව වෙනවා. දුක ඉපදීමට කවුනවන හින්දා දුක්ඛ සමුදය වෙනවා. ඒ විදිහට තමයි ඒක තේරුම් ගන්න ඕන. පැහැදිලි නේද? පැහැදිලි ස්වාමීනි. එතකොට සමුදේ ධර්ම කිව්වහම සමුදේ ධර්ම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒක තමයි පංච උපාදානස්කන්ධේ හටගන්වන දුකට හේතු වෙන්නේ. කාම තණ්හා කීයක් තියෙනවද? භව තණ්හා, විභව තණ්හා එකතුව ඒකේ ආධ්‍යාත්මික තණ්හා, බාහිර තණ්හා 26. අතීත තණ්හා, වර්තමාන තණ්හා, අනාගත තණ්හා 26 ගුණක් එකතු වුණාම ඔක්කොම 108. ඔයින් කීයක් ඔබට ඇති වෙනවද? විභව තණ්හාව නෑ ස්වාමීනි. ආ විභව තණ්හාව කල්පනා කරලා බලන්න, බලලා හිතින් අයින් කරගන්න. එහෙමනම් අදට ප්‍රමාණවත් දෙයිද අපේ කාලින්ද? එහෙමයි ස්වාමීනි. තවත් ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න ස්වාමීනි? ඉතා වටිනා දේශනාවක් අද කළේදී බොහෝ පින් ස්වාමීනි වහන්සේට අප සසර දුකින් එතර වීමට මේ කරන කාර්ය වහන්සේට අජරාමර නිවන් සුවය අත්වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එහෙමනම් සත්පුරුෂ පින්වත්නි, මෙතෙක් වේලා ඔබ රැස් කරගත් පුණ්‍ය ධර්මයෝ මියගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. පින්වන්ත අපි ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමලත් උදහාමුදා කර්නල් කාලීන් ගුණරත්න මැතිතුමායි දයාබර මැතිතුම සමත්ති ගුණරත්න මැතිණිය පින්වන්ත දෙපළ අඛණ්ඩවම සදහැසිතින් සංවිධානය කරන පින්බර වැඩසටහනයි අදත් මේ විදිහට සිදු කරන්නට යෙදන්නේ. මෙතෙක් රැස් කරගත් පුණ්‍ය ධර්මයෝ මියගේ ඥාතීන්ට අනුමෝදන් වේවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු, ඉදම් මේ ඥාතීනං හෝතු, සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු, සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු, සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච, ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං, ඉදන් මේ පුඤ්ඤස්සවක්ඛය වහං භූතු, වාසවක්ඛය වහං හෝතු, මේ පින නිවන් අවබෝද වීම පිණිසම, නිවන් අවබෝද වීම හේතු වේවා, හේතු වේවා, මේ කුසලයේ බලයෙන්, මේ කුසලයේ බලයෙන්, නිවන් දකිනාතුරුම, නිවන් දකිනාතුරුම, අකුසල් කරන අස්පව දස අකුසල් කරන පාදින්ගේද, පාලින්ගේද, අසපුරිසින්ගේද, අසපුරිසින්ගේද, පාප මිත්‍රින්ගේද, පාප මිත්‍රින්ගේද, ආශ්‍රයනු ලැබේවා, ආශ්‍රයනු ලැබේවා, දානාදී කරන පින්කම් කරන කරන සීලාදී
ආශ්‍රේමලවේවා කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමලත් උදම්දා කරන සුපින්වත් අපේ කාලිංග ගුණරත්න මැතිදුන්ට සමන්ත ගුණරත්න මැතිනියට ආදරණීය දරුවන්ට මුණු පුරුමිනි පිළියන්ට පවුල් පරපුරී හැමට විවිධ රටවල සිට ඔබට ධර්මශාලාවේ සිට ඔබ සැමටත් තුනුරුවන්ගේ සානේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු 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 සීලස නිච්ඡං වත්තපචායිනෝ චත්තාරු ධම්මා වද්දන්ති ආයුවන් වූ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු පිලවන්තං ගුණවන්තං ගුණවන්තං පුඤ්ඤං අනුත්තරං දුල්ලබේන මහාලක්ඛම් පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාගතං පටිපාටිය සද්ධා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමාමහ සාදු 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 අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන අවසරයි අති පූජනීය තපුවණේ රතන ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඉතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන වහන්සේට පාදාභි වන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. මෙතෙක් ධර්මදේශනා 113ක් සිදු කරමින් කළ ධර්ම දානමය මහා කුසලය ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට හේතුපනිශ්‍රය වේවා. මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහය දක්වන අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ, සුදාර්ක ස්වාමින් වහන්සේ, සුමග්ග ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනේ වැඩවාසය කරන අනිකුත් ස්වාමින් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයටද මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද වහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ උපවහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාට මෙම ධර්ම දානමය මහා කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. මෙම ධර්ම දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.